දුරන් වහන්සේ ළඟට වරක් දේවතාවයක් එෙනවා ඒ දේවතාව අහනුව භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ කුටිය කුමක්ද කියලා. ෙවනි ප්‍රශ්නයයානවා භාග්‍යතුන් වහස ඔබහන්සගේ කැදැල්ල කුමද කියලා. තුන් වැනි ප්‍රශ්යයානවා බුදුරජන්හන්ස බහන්සේගේ කුල ප්‍රවේණිය කුමද කියලා පරපුර කුමද කියලා. හතරවෙනි ප්‍රශ්නයහනවා ඔබවහන්සේගේ බන්ධනය කුමක්ද කියලා. ඒ වෙලායි බුදුරජාණන් වහන්සේ පිළිතුර දෙවා දේවතාවිය මගේ කුටිය තමයි මගේ අම්මා කියලා. කියැන මහමයා දවේ. මගේ කුටිය කියන්නේෙ මගේ අම්මා කෙල කියේන. මගේ කැදැල්ල කියන්නේ මගේ බිරින්ද කියනවා එකන්නේ අසෝදර දෙවේ. මගේ කුල ප්‍රවේණය පරපුර කියන්නේ මගේ පුතා රාහුල කියල කියනවා. මගේ බන්ධනය කියන්නේ තුෂ්නාවයි කෙල කියනවා. නමුත් දේවතාවය මං යම් මොහොතක මගේ බන්ධනය තුෂ්නාව නිරෝධය කලාාද මට කුටිය අත් කැදල්ලත් කුල ප්‍රවේනියත් නිරෝදේව වන කළ බුදරන් ව ේදේකනු. යම්බලන සාරා සංග කල්ප ලක්ෂසියයක් කෝටි ප්‍රකෝටි ගානක් තාමත් අපි කුටියයක් මගේ කරගෙන ඉන්නේ අම්මා කෙනෙක් මගේ කරගෙනනිඉන්නේ. තාමත් අපි කැල්ලක් මගේ කරගනිඉන්නේ බිරිඳක් සාම්පපුරෂයක් මගේ කරගෙනඉන්නේ. තෑමත් අපි කුල ප්‍රවේනියක් පරපුරක් මගේ කරගනින්නේ දරුවා මනුපුරා මගේ කරගෙන ඉන්නේ තුෂ්නාව කියන බන්ධනයට කොටුණ නිසාමයි. වෙනේතුවන්නේමේ. යම් මොහතක තුෂ්නාව සින්දද තුෂ්නාව නිරෝධය කලාාද කුටියත්. ැදල්ලත් කුල ප්‍රවේනිියයත් නිරෝධ වෙනවා කියල බුදුරජාණන්වාස දේශන කරනවා. එතේක් ක පි මොකක්ද මේ සංසාරය පුරාවට කරන්නේ මේ චන්ද රාගයකින තිවුණු කඩුවක් කතිංගත් මේ වදකයා පස්සෙන් එලෝනවාගේ ලපි දකින්නේ. නැහැ. නිරේතුරුවෝම ඇසෙන් දකින්න වූ රූපයාපි තුෘෂ්නාවෙන් තෙත් කනවා, කනෙන් අහන්න වූ ශබ්දය තුෂ්ාවෙන් තෙත්කරනවා, නාසේට දැනන්නාව ගඳසුවද තුෂ්නාවෙන් තෙත්කරනවා. දිවට දැනෙන්න්නවූ රසේ තුෂ්නාවෙන් තෙත් කරනවා මනසට දැනෙන්න්න වූ සිතුවිල්ල කයට දැනන්නවූ පහසපි තුෂ්නාව නමුත් මේ තුෂ්නාවෙන් තෙත් කරන මහොතක් පාසා අපි මේ චන්ද රාකය කියන තියවුණු කඩවා අතිංගතු වදකයා සංග ජීවත්වෙනවා කිය ලපි දකින්නන්නේ නැහැ. බදුරන් වහසේ වරක් විේකීව වැට සිින්නකොට දිවසින් දකිවා බුදුරජන්ාන්සේගේ සසාාවකයකකිටියත් සංග්‍රාම ජීල ස්වාමීන් වහසේකිෙන වවාන්සේ රහතන් වහසේකිෙන සංග්‍රාමජීගෙන ස්වාමින්න්වහන්සේ මේ තරුණකාලේ විවාහවෙලා බිරිද අතහරලදාලා ගිල්ල පැවිදිවෙන. බිරිද අතහරල දයන දරුවනෑ බිරිදට නමුත් මේ ස්වාමින්ාන්සේ පැවිදි වුණට පස්සේ තමයි දන්නේ නෝනාට කුසේ දරුවත් ඉදල තිීන. නමුත් දැම් මේ පැවිදි වෙලා මේ ස්වාමින්නන්සේ ඇත කලේකට ගිහිල භාවනා කල්ලා උතුම් රහත්ඵලයට පත්වයෙන. රහත්ඵලයට පත්වෙලා තමන්ගේ ගම්මානටනවා ගම්මානයට ආපුුවම සං්‍රාමජී වාමීන්්ාන්සේගේ ගිහි කාල බිරිඳ ආරචුව වෙන. මන්ගේ ස්වාම්පුරෂයා ගමට වැඩකක්ල්ල ඉන්නවා පැවිදිවෙලා කළයාර හත්වෙලාකළ දන්නේ මේ නෝනා කරපු දේමකොද අර අතදරවා පුංචි මාසහතක්කටක් වයි අත දරුවාත් අතරගෙන මං හොඳ වැඩක් කරන්න කොහමරි ම මෙයාාව ගෙදර එක් එනවා කියලා අර කැලේ ගහමුලටාව හමුල ටැවිල්ලා පුංචි දරවා අතේතියාගෙන අ දරවා අතේතියාගග සංග්‍රාමජී ස්වාමින්නාසේ ගිහි බිරිඳ කියනවා ඔයා පුදුමාකාර මනුස්සෙක්නේ ඔයා මාවව කසාත බැඳල මාසයක් කියතර මාත එක් ඉදල ඔයායන්න කිය. මේ දරුව කවුද බලන්නේ මට මේ දරුවවා බලන්න බෑ මෙන්න දරුවවා ඔයා බලාගන්න ක කියලා දරුවතිී ගියා දැන් දරුවතතියලග අර මසාහයක්කතක වොස පුංචි දරුවවා. දැන් දරුවතියල ගියත් අම්මා කපට අම්මා ඇතරවෙලා හැගිලා බලං හිට යනවා කියලා පෙන්ුවත් කියන. දැන් මේ සංග්‍රාමජී ස්වාමින්නාසේ ගහමුල වාඩිවෙලා එරමිණිය කොතාගන මේ විදියට ඉන්නවා දැන් දරවා මෙතන තියෙනවා දරුවා යටිගිියෙන් කෑගහන කෑැගැව්වත් සංග්‍රාමජී ස්වාමින්නවාසේ හැරලුවත් ැලවි. ැ මන්ගේ දරුවම එයාදන්නෑ තමන් දරුව හිටියගේල. ඒයාගේ දරුවා, යාගේ නෝනයි දරුවා අරංගෙනල් තිබ්බේ. දරුවා බෙරිහන්දිදී කෑගහනවා සංග්‍රාමජී ස්වාමින් වන්සේ දැස් දෙක පියාගන දැක්කදේ දැක්කා කියල දකමින් ජීවත්තුුණ. ඇසුනදේ ඇසුනායි කියල දකිමින් ජීවත්තුනා. දැනුනදේ දැනුනායි කියල දකිමින් ජීවත්තුන. ඇසුනදේ දැක්කදේ දැනුනදේ තුෂ්නාවෙන් තෙත් කලේ නැහැ තෙත්කරන තුෂ්නාව කුන්වන්සිර තිබේ නැහැ. දැන් අම්මා හැංගිලා පලා ඉන්නවා දරුව කෑගහනවා සංග්‍රාම දීස්වන්න්නන්සේ ඇහැරත් බලන්න අම්මා ඇවිල්ලම් කිවදේ මේ තාත්තනම් පුදුම තාත්තගෙන කිසිම දරුසිනය හසක්න මේක දරුව නට නොදැ මංහන් යනොකල දරුවරගෙනයන්න කිය. නොදැ පුදුරන්වන්සේ දකි නොමේක. දැකල කියනවා සාමින්නාහන්සලාට මහනනේ සංග්‍රාමජී ස්වාමින්න්නාන්සේ. තමන්ගේ ගිහිකාලේ බිනින්ද තමල්ලඟට එද්දී සතුටනේ නැහැන්. ගිහි කාලේ බිනිිත තමන්ට බැනල දරුවා අරගෙන තමන්ගින් ඇතට යද්දී දුක්ුණේ නැහැ. සංග්‍රාමජී ස්වාමීන් වහන්සේ දුකත් සැපත් දෙකම නිරෝධය කලාව භික්ෂුවක්. දුකත් සැපත් දෙකම නිරෝධය කරව් භික්ෂුවක් තුළ කව දක්වත් තුෂ්නාව කඇත්තේ නැහැ. එනම් මේ තුෂ්නාව කියන මේ වදකයා කියන, තියවුණු කඩුවක් අතින් අරගත් සද්ධන්ත වදකයාමයි සංසාරය අපියෝ වදට පමුණුවනිවනට. මේ ඇස්ඇති පුරුෂයයා කල්්‍යානමි ත්‍රාශ්‍රයේ, සද්ධර්ම වබනය නුවනින් මනය කිරීම තුළ. දැන් තමම් පසු පස හබායන පුද්ගලින් කීදනය කඳු ගත්තද. සර්පයෝ හතර දෙනයි මාරදූතය පස් දෙනයි වදකයායි දැන් දහදෙනෙක් කෙලෝනව අනුව. දැන්යාගේ වේගතාව වැඩි ඒ දැම් කඩුවක් අතිංගත තිවුණු පුරුෂයක් එනවා පිටි පස්සේ දැන්යා තමත් වේක අත්ෙනවා. ේකවත්තෙනවා කියනමොකද තව තවයා කල්්‍යන ධර්මය තවතවන් නුවනි මෙෙහි කරනවා. නුවනි මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙෙහි කරමින් ඉස්සාහට ඇත්්දී. එයා ආයි මත් තමා පසු පස දකිද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා එයා පිටිපස්සේ හොරු හයදෙන කෙලොගෙන නොයට පේනවා කියලා. කෞදදෙන් හොරු හියිදිනෙකුත්තෙලවාන්ගේෙනවා දැන්කිය දෙතකොට දහයයි දාසය. දාසේ දෙනෙ හභාගෙනනවා. එතර මේ හොරු හයදනා කියලා කියන කවද. ඇස කන නාසය දිවශරීරය මනසේ මේ හිදන බුදුරයන්සේ හොරු හිැදිනෙක් කෙලක කියන්න. නිරේතුරුව බදුරජණන් වහන්සේ මේ හොරු හයදනෙක් නිරේතුරු ලෝගනෙනවා කියන ඕනා මේ ඇස කණ නාසය දිවසරීරය මනස කියන මෙන්න මේ හොරු හය දෙනා නිරතුරුව නෝනා අපි බවෙන් භවයට බවයෙන් බවයට අරගෙන යනවා. එකැන මේ ඇහැ කියන්නේ නිරේතුරුවම නෝනා අපිෝ වදේට පමුණුවන දෙයක්මයි. මේ ඇසෙන් දකින සෑම රූපයක් පාසා නැවත ඇසක් උපද්දවා ගැනීමට අදාළ සංස්කාරපිට රැස් කළ දෙනවා. මේ කනෙන් අහන ශබ්ධයක් පාසා නිරයතුරුව මේ කන නැවට කන උපද්දවා ගැනීමට අදාළ සංස්කාරෙන්න්නට සකසල දෙන්න. මේ නාසය මේදිව මේ සරීරය මේ මනස මගේ කියලා මට පෙන්නුවත් මගේ කියලා මං හිතුවත්, මේ මගේ ආත්මය මේ ආත්මය තුළ මං ඉන්නවා කියලා හිතුවත් මේ තරං හොරෙක් මේ ලෝක නෑැ පින්වතුන. ඔබ කොච්චරෝය ඇස් දෙක මගේ කරලා හිතියත්. ඔය ඇස් දෙක ඔබව නැවත සංසාරේ කවදහරි සතරාපායකට දානෝ මේ ජීවිතය සෝවාන් පලි පත්වුණත්. එන්නම් බුදුරන්සකිෙන මේ ය සහරෙක්. ඔබට වංචාවක්රන්න ඔබ බොරුවක් කරන්න ඔබ මේ ඇස කියන සුරන්ට රැවටෙන් එපා කියලා. ඔබ මේ කනෙන් ශබ්දයක් කාලයේ ශබ්දයට ඇලිලඒ ශබ්දියයට ගැටිලා ඔබ මේ කනෙන්කාගෙන්හරි කේලමක් කහලා බොරුවක් කාලඒ බොරුවට කේලමට ඇඳිලා ගැටිලා මේ කන නිසා ඔබ නැවත වදයට පත්වෙෙන. මේ මනසිං ඔබ සිතුවිලි හිතලා ලෝබ දේශමව සිතුවිලි හිතල කාමරාග පටික සිතුවිලි හිතලා ඒ සිතුවිලි මගේ කරගෙන ඒ සිතුවිලි මගේ ආත්මය කරගෙන ඒ සිතුවිලි මගේ කල්්‍යයාන මිත්‍රයා කියල හිතගෙන මේ සිත නැමති බොරු හොරා නිසා ඕනා ඔබ නැවත සංසාරයට වැටින. එනිසා මේ බවගමනයේ ගමන් කරන සෑම සත්වයෙක්ගේම ඇසකණ නාසේ දිවසරීරයේ මනස නිසා ඕනා එයා නිරේතුරුවම භාවෙන් භවයට දුකෙන් දුකට දුගෙන් පත්වෙනවා මොකද සොරෙක් සමගයි ආශ්‍රය කරයි. මේ සොරා කල්්‍යයාාන මිත්‍රෙක් වෙලා තමාළඟ ඉන්නවා. මේ සොරා සක්තුරුෂයෙක් වෙලාව තමාතුළ ඉන්නවා. මේ සොරා තමාගේ හොඳම යාළුවා හැටිිය තමාතුළ ඉන්නවා ඒ නිසාම මේ සොරාව ෝභාරක්ෂා කරනවා මේ සොරාව නිරේතුරුව මෝබ චෝදනවා මූන සෝදනවා මේ සොරා මගේ කරගෙන ඇඳුම්වන්දනවා මේ සොරාට කෑමබීමදීල මේක පෝෂණය කරනවා දුරජාණන් වහන් සේකිනවා මේක සොරෙක් කියලා මේකා මේ සාරා සංග කල්ප ලක්ෂයයක් කෝටි ප්‍රකෝටිගානක් විං්ඥානපච්චයා නාමරූපන් නාමරූප පච්චයා සලාහිතනන් කියන ධර්මතාවය තුළේ ආයතනහය ඉපදනාද ඒ ඉපදුනේ දුකක් කියලයි කියන්නේ මොකද සොර හිදන ඔබ පදවා ගත්ත කලබුදුරන් වන්සකි කියන. එන දැන් ඔබ පිටි පස්සදැන් කියීෙනෙක් කෙනවාද සතරම හා ධාතුවනැතිල් සරපයෝ හතර දෙනෙක් කෙලොනවා මර දූතයින් පස්තනෙක් කෙලෝනවා නමයයි චන්ද රාගේ කියනර චන්ඩ පුරසයා ඔ පිටි පස්සෙනවා දහයයි දැන් පොරු හයදනා එලෝනක් කියනවා. මේ ආයතනහයත්ති. අනිත්‍යයයි මේ ආ එත්තන හත් නිරේතුරුව දුකස්රනවා කලලා දක්කි නෝද. යදැ මුලින් දැක්ක සතරම හාදාාතුව පටවියාපෝ තේජෝ සත්‍රම හාදාාතුව මේ සර්පයින් හතර දෙනා දුක් මම් මේකෙන් ගැලවෙන්න ඕනි කිලහිතනවා. ඊට පස්සයා රූපවේදනා සංඥා සංකාර විඤ්ඥානයන් මේක දුකක් මේක අනිත්‍යයි මේක මාවස් භවයට අරගෙනයනවා කියලා දක්කිනවා. ඊළඟටර වදකයා චන්දරාගේ නිරේතුරුවමාව බවේ සිරකරුවෙක් කරනවා දුකට පත් කරනවා වදයා වදේයට පත්වෙනවා දැකලා අන්න දැන් ස්ොරු හය දෙනා දකිනවා මේ ඇස කියන්නේ සොරයෙක් මෙයා නිරේතුරුවම මගෙන් මට නිවන මට ධර්මය මට සුගතිය සොරකම් කරනවා ඉ එක කාරණය දකිනු. දැකලයා තමත් වේගේ වැඩි කරනු. වේගේ වැඩිකරදදිනඕනා දැන්යා වේකෙන් දුවනවායේ කියන්නේයා තව තව ධර්මය නුවනි මිනිහි කරනවා. මෙෙමදුවනි මෙනහි කරද්‍යයා හිස් ගම්මානකට එනවා කියනු. ස් ගමකට ඒ හිස් ගම ඇතුළයා අඇවිදිෙනවා කවුරුත්නෑ ගමයායටට කවඩු පෙන්න්න නැහැ ඒ හිස් ගමට ඇවිදුනට පස්සේ ඒ හිස් ගමේ ගෙවල් පයක් තියනවා කියනවා ඒ ගෙවල් හයිම දොරවාල් ඇරලදාලතිඉන්නේ දැනල් ඇරලදාලතියෙන්නේ කිසිම බටිනා බඩුවක් පෙන් නැහැ එයා බලනෝගේ මොකද දුවක්වෙලා ප්‍රැන්දිිල බලන්න බෑ මොකද එලෝොනවා මෙතනින් තාසේ දෙනෙක්න දාසයයක් කෙලෝනවා එලෝන ෙලාව යාමේ බලන්නේ න්ස කඩමුටේ බලනවා බලකොටයා දකිනවා. හිස් ගම්මානයක් තියෙනවා ඒ ගම්මානේ පාලුවට ගිය ගෙවල් හයක් තිීනවා කියලා. ය දකිනවා මේ හිස් ගම්මානයේ පාලුවට ගෙවල් හයක් තිීනවා කියන්නේ මෙතන මහා සතුරු බලවේගයක් ඉන්නවා. මහා සතුරු බලවේගයක් මෙතන තියෙනවා මහා සොරමුලක් මෙතන තියෙනවා මෙතන මහා මාරදූතිීන් පිරිසක් ඉන්නවා මෙතන සර්පියෝ පරිසක්කකිඉන්නවා. එයා මේක දකිනවා නෝනා දැකලා එයාත් මොකක්ද මේ හිස් ගෙවල් හය කියන්න නෝනා මේ බාහිර රූපිය. එකෙනෙ බාහිර ඇස කණනාසිය දිවසරීරයේ මනස කියන්න ්කාරණ. එයා දකිනවා නිරේතුරුම් අපි මේ බාහිර රූපයන් මගේ කරගෙන අපි භවය සකස්කරග ඔබ අම්මා කියන රූපය බාහිර රූපය මගේ කරගත්තා ඒ අම්මා කියන බාහිර රූපය නිසා ඔබ සංසාරයේ තම අම්මලා කීදෙනෙක් ඇතිකරගන්න සංස්කායනු ලස් කරගන්න එඇද. ඔබ තාත්තා කියන බාහිර රූපය මගේ කරගත්තා ඇසෙන්දකලා ඔබ දුවපුතා සාම්පුරුෂයා බිරිඳ ආච්චි සීය රට ජාති ආගම මගේ නිවස මගේ ඉඩම මගේ වාහනය මේ බාහිර රූපයන් නැසෙන් දැකලා මගේ කරගත්තා නමුත් මේ මගේ කරගැනීම නිසා කොයිසා සංස්කාරයන්න පිරැස් කරනොත්. ඔබේ අම් දවසක බිරිඳක් මගේ කරගත්තනන්ගේ බිරිඳ නිසා ජීවිත කාය තුළ කොච්චර සිල්පද බිඳගන්නවාද කොච්චරකුසල් මූලයෙන්න් වනොද. නමුත් බිරිඳ කියන්නේ හිස් කෙදරක් පමණක්මයි. ඉට වඩා දෙයක් නැහෙේ. බ දරුවා මගේ කරගෙන මුණපුරා මගේ කරගෙන අම්මතාත්තා මගේ කරගෙන කොයි සා සංස්කාරයන් රැස් කරනවාදකොයිසා සිල්පද බිඳෙනවා දකුසල්මුූලියන් වැඩි නොවට. නමුත් මේ දරුවා කියන්නේ මුණපුුරවා කියන්නේ අම්මතාත්තා කියන ඥාතියා කියන්නේ හිස් ගෙදරක්මයි ගත්යුතු දෙයක් නැහැ මන් දස් දෙක පියාගත්තාම මගේ ආච්චි මට මතක් වෙනවා ඒ ආච්චි මටයිති නැහැ මට මතක යාචි මගේ ොඩක්වේ රෝහලටරංයනකොට මගේ උඩක්ේ හස්මගේ ආච්චි මටයිති නැහැ. මගේ සයා හිටියාඒ සීයා මටයිති නැහැ. බාප්පල මහප්පල ලොකු අම්මලා පුංචි අම්මලා ඔය කවුරුත්්දැන් ජියතුන් අතර එහෙනම් මම අම්මා කියල පෝෂණය කරලා තියනෙ තාත්නා කියල පෝෂණය කරලා තියෙන්නේ ආච්චි සයා කියලා ලොකු අම්මා බාප්පා මහප්පා කියලා පෝෂණය කරලා තියන්නේ හිස් ගෙතරක්මයි. පාලු ගමකතියන හිස් ගෙතරක්මයි ඊට වඩා දෙයක් එතන තිබේ නැහැ. ඒසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුම් අපි අපිට අයිති නැති හිස් ගෙවල්හයක් අපේ කරගන්න. හිස් ගෙවල්හයක් අපේ කරගන්න. ඒ නිසා මපි අප්‍රමාණු බැන්ඳීම් අපප්‍රමාණු කුසල්ල කුසල් රැස්කරමීින් භබය තවතාව ශක්තිමත් කරගෙන් හෝකිල. නිසා දැම්මයා හදි ශක්තිමත් මෙයාදැන් මොකදහඳන ගත්තේ සර්පයෝ හතර දෙන පිටිබස්සෙන්ගේ ලෝනවා කිපෙන බොහොම දෂ්ට කරනක් බොහොම නපුරු මාස ගණන් රෝහල්ලෝල තියෙන මාස ගනන් දුකටමත් කරන. අවුරුදුගනන් අන්සභාගගේ හැදිල තියෙන මේ සරපෙන් හතර දෙෙන ආඳුනගත්තා. ඊළඟටයා රූපවේදනා සංඥා සංකාර විඤඥාන කියෙන මේ මාරදූතෙන් පහක් හඳනගත්තා. චන්ද රාගය කියන වදකයා හඳුනගත්ත දැන් දහදනයි. හිට පස්සෙර සොරු හයදෙන අඳනගන්නවා සොරුහය දෙෙන අඳනගත්තර පස්සේ බාහිර රූපේ වන අර පාලු නගරයත් පාලු ගෙවල් හඇතය හඳුනගත්තා. ඒවා අඳනගත්තට පස්සේ මෙ අදැන් පාලු ගරඒ පාලු ගවල්ටිකයි දක්කට පස්සේ මේයාගේ බිය තවත් වැඩි වෙන. මේ සියල්ලම අනිත්‍යවූ දේවල් මේ ස අනිත්‍ය දෙයක් මේකන අනිත්‍ය දෙයක් මේනාසේ මේදිව මේශරීරයේ මේ මනස ම අයිති දෙයක් නෙමේ කෙයා දකිනවා. එනිසා මේවාට අරමුණුවෙන බාහිර රූපයනුත් අයිති නැති සොරු රැලක්ම කෙලෙයා දක්කිනවා. මට අයිතියක් නෑ මං අනුන්ගේ දෙයක් සොරකම් කිරීමක් කරන්නේ. එයාටවත් අයිති නැතිදේ මන් සොරකං කරනවා කළෙයා දකිනවා. දැකල නෝනා එයත් තවත් වේ ගෙන්දූනො කියන. යාට මෙහෙම වේගෙන් දුවනකොට ගං යුරක් හම්බුනෝ කියන. මා විශාල සාගරයක් ගං යවරටයා යනවා කියනවා ගං යවුරට ගිහිල්ලයා දකිනවා දැන් පිටිපස්සෙන් දැන් දාසේ දෙනය කෙලෝනොයා දකිනෝ මෙතන ගොඩක් වෙලා ඉන්න බෑ මේ ගඟෙන් මෙහා මම හිටියොත් මම අනතුරට පත්වෙනවා නැවතමං සතරාපා දුකයට බවයට වැටෙනවා කෙයා දකිනවා. එනිසා මේ ගංගේ මෙතර බිය ජනකයි විසකුරුයි නරකයි. ඒසාම හොමහරිේ ගඟෙන් එතරවෙන්න ඕන කෙළයා හිතන. හිදලමකොද කරන්නේ එයා වටේ පිටේ තින කොට කෑලි අටක් ොයා ගන්නවා කියනවා. වටේ පිටේ තින කොටන් කෑලිති නේ දරකොටන්ගෑලි මේ දරකොටන් කෑලි අටක් හොයා ගන්නවා දරකොටන් කෑලි අටක් හොයාගැෙන යා ශක්තිමත් වරපොටක් කඩා ගන්නවා කියනු මේ ශක්තිමත් වරපොට කඩල මේ දරකොටන් හටෙන් ඕන යා පහුරක් පෙන්ද ගන්නවා කියන. ඒ පහුර අර ගංගාාවට දානවා කියනවා. දාලා ඒ. පහුර උපයෝගී කරගෙන එයා ගංගාවෙන් ඉතරට යනවා කියන. ද මේ දරකොටන් අටක්ගාව පහුර කියනම කත්දේ ආර්ේෂ්ටාංගික මාර්ගිය. සම්මාදිිට්ටි සම්මා සංකප්ප සම්මාවාචා කම්මන්තෝ ආජීවෝ. සම්මා සති සම්මා සමාධි කියන මෙන්න මේ දරකොටන්නට එකතු කරගෙන සතිය සිියනැමැති වරපටින් මේ දරකොටන් අට හොඳට බැඳලා ඉට පස්සයා නිරේතුරුවම සතර සටිපට්ටානය කියන්න වූ හබල උපයෝගී කරගෙන, මේ ගංග තරණය කරනවා කියනවා. තරණය කරගනයා ගං යවුරට අනවා කියනවා ගං යවුරට ගියාට පස්සෙන ඕනා එයාට කාරණ දෙකක් හිතෙන්නේ නෑ බුදුරන්ාසකිනව යායට හිතෙන්න එක කාරණය කියලා. මොකක්ද හිතෙන්නේ මම් මේ විශසකුරු සර්පයෙන් හතර දෙනාගෙන් ඒ වගේම මාරදූතයෙන් පස් දෙනාගෙන් ඒවගේම බදකයාගෙන් ඒවගේම සොරු හයිෙන් ඒවගේම මේ පාලු නගරෙන් හිස් ගෙවල්හයෙන් මිඳනායේ නිදහසුනායකෙන කාරණය දකිනවා කියන. කියන උතුම් රහත්පලට පත්වනායි කියන කාරණය. එන ඔබ ප්‍රශ්නයක් යොමු කළේ මේ සිංහ අවුරුද්දක් සමරණ මොහොතේ මේ සුන්දර ප්‍රීතිය සතුට විනෝදයෙන් ගත කරන මුොහොතේ සාමින් වහන්ස පංචඋපාදානස්කන්දය අනිත්‍යවැනි භාවනාවක් කීමෙන් ඒ අයිගේ සතුටට බාධාවක් නේද කියන කාරණය ඊටආදාලව මං පිළිතුර දුන්නේ සතුට වෙන්න විනෝධවෙන්න ප්‍රීතිවෙන්න ජීවිතයක් නෙමේ මේක. සර්පීන් හතර දෙනෙ පස්සෙන් ලෝවනවා වදකීන් පස් දෙනෙක් පස්සෙන් එලෝනවා, මාරදූතයින් පස් දෙනෙක් පස්සෙන් එලෝනවා, තියියුණු කඩුවක් කරගත්ත වදකෙක් පස්සෙන් එලෝනවා. ඒ වගේ මයි සොරු හය දෙනෙක් පස්සෙන් එලෝනවා. එනිසා ප්‍රීතිවෙන්න විනෝධ වෙන්න සතුටු වෙන්න කාලයක් නෙමේ එනිසා ධර්මානකූලව මේ සිංහල අලුත් අවුරුද්ධ ගලප ගන්න කියලා ගෞරවයිෙන්.